ලංකාවේ අද වෙනකොට පවතින ආර්ථිකය සලකා බලනකොට එහි දළදේශීය නිෂ්පාදිතයේ වටිනාකම ඩොලර් බිලියන 84ක වගේ ප්‍රමාණයක්. නමුත් අපේ සමස්ත ණය ප්‍රමාණය බලනකොට ඩොලර් බිලියන 101කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ 100ට 120ක වගේ ණය ප්‍රමාණයක් අපිට ගෙවන්නට සිද්ධ වෙලා තියෙනවා. ඇත්තටම සෑම මාසයක් තුලම මේ රටේ ජනතාව රුපියල් බිලියන 196ක වගේ ප්‍රමාණයකින් ණයකරුවන් බවට පත් කරනවා. සෑම දිනකම ගත්තට පස්සේ බිලියන 6.5ක වගේ අපි ණය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ණය සම්බන්ධයෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක තමයි මේ රට මේ වෙනකොට පවතින්නේ. ඒත් එක්කම අපි දකිනවා රටේ උද්ධමනය 2021ට සාපේක්ෂව සලකා බලනකොට භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් 100ට 106කින් පමණ වැඩි වෙලා තියෙනවා. ආහාර කාණ්ඩේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් 100ට 138කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව ඉතාමත් ඉහළ මිල තලයක තමයි අපි ජීවත් වෙන්නේ. දැන් අලුතෙන් පත් වූ මේ ජනාධිපතිවරයාට සිද්ධ වෙනවා මේ කියන තත්ත්වයන් නිවරදිව තේරුම් අරගෙන ආර්ථිකමය වශයෙන් ජනතාව වැටලා තියෙන අමාරුකම් මේ සියල්ල තේරුම් අරගෙන යම් ආකාරයකට ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ තුළින් ජනතාවට ආර්ථිකමය වශයෙන් නැගී සිටින්නට අවශ්‍ය පසුතලයක් නිර්මාණය කරන්නට පුළුවන්කම තියෙනවා. බොහෝ අය කියනවා මේ රාජ්‍ය සේවයේ ගොඩාක් වෙලාවට අතිරික්ත ශ්‍රමිකයන් ඉන්නවා වැඩ කරන්න, ඔය වගේ තර්ක ගේනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් මේ රටේ රාජ්‍ය සේවයේ තුල කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා ජනතාව චෝදනා කරනවා. ඉතින් රටේ කරන්න වැඩ ඕන තරම් තියෙනවා. ඒ සඳහා රාජ්‍ය සේවයේ නිවැරදි දැක්මක් ඔස්සේ ඉස්සරහට ගෙන යන්නට ඕනේ. ඒ ඵලදායීතාවයේ කාර්යක්ෂමතාවයේ වැඩි කිරීමකින් පමණයි අපිට රාජ්‍ය සේවයේ ආර්ථිකයට සිදුවන දායකත්වය ඉහළ නන්වා ගැනීමට හැකියාව ලැබෙන ඉතින්. අනිත් පැත්තේ මේ වැටුප් වැඩි කිරීම කියන කාරණේ මම හිතන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ, එහෙම නැත්නම් ඉදිරි මාස කිහිපය තුළ එවැනි තත්ත්වයකට රජයට යන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් යම් ආකාරයකට මේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් පහත හෙලීමට ක්‍රියා කරන්නට පුළුවන් නම් ඒක තමයි වඩාත් හොඳම තත්ත්වය. අපි දකිනවා මේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ගණන් තුළ මේ ව්‍යාපාරිකයින් අනවශ්‍ය ආකාරයට ලබන විශාල ලාභයක් තියෙනවා. මේ වගේ විශාල ලාභයක් තියෙනවා නම් ඒක බදු විදියට රජයට ගන්නට පුළුවන්. එහෙම නැත්නම් ඒක පාරිභෝගිකයන්ට සහන විදියට ලබා දෙන ආකාරයට භාණ්ඩ සේවාවන්ගේ මිල ගණන් පහළ හෙලන්නට පුළුවන්කම තියෙනවා.